අයිබෝවන්. ඉතින් අද මම පොතක් ගැන කතා කරන්න ඇවිල්ලා ඉන්නේ අනුරාධපුරයේ මිහින්තලේ පූජා භූමියට. ඉතින් මිහින්තලේ කියපු ගමන් මම දන්නවා ඔයාලා එකපාරක් හරි ඇවිල්ලා වැඳ පුදාගෙන තියෙන පූජා භූමියක් තමයි මිහින්තලේ කියන්නේ. එහෙම නැත්නම් අනිවාර්යෙන් මිහින්තලේ පූජා භූමියට ඇවිල්ලා වැඳ පුදා ගන්න කියලත් මේක මම ඔයාලට මතක් කරනවා. ඉතින් මිහින්තලේ පූජා භූමිය කියන්නේ පුරා විද්‍යාත්මක වැදගත්කමක් වගේම ආගමික වැදගත්කමක් තියෙන පූජනීය ස්ථානයක්. ඉතින් අද මම කතා කරන පොත ගැන කතා කරන්න හිතාගෙන ඉන්නේ මේ පූජා භූමියේ ඉඳන්. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යන් අද කතා කරන්න යන පොත ගැන බලන්න. ඉතින් අද මම කතා කරන්නේ ජයසේන ජයකොඩි මහතා විසින් රචනා කරපු අරලියමල් ආරාමය කියන මෙන්න මේ පොත ගැන. ඉතින් අරලියමල් ආරාමයේ පොත හඳුන්වන්නේ ජයසේන ජයකොඩි මහතා විසින් රචනා කරපු පිච්චමල නවකතා මාලාවේ දෙවැන්න විදියට. ඉතින් මේ පිච්චමල නවකතා මාලාවේ අනිකුත් පොත් ගැන කතා කරොත් පිච්චමල අරලියමල් ආරාමයේ මහමෙර උපේකා පින්කෙත සිල් සුවඳ සුදු නෙළුම සහ සුදු නෙළුම දෙක. ඔන්න ඔය මං කිව්වේ පිච්චමල නවකතා මාලාවේ අනිකුත් පොත් ටික. ඉතින් මේ අද මම කතා කරන්නේ අරලියමල් ආරාමයේ කියන පොත. ඉතින් ඔයාලට මේ පොතේ පිට කවරය දැක්කට පස්සේ මගින් මේ පිටිපස්සේ පේන පසුබිම පොඩ්ඩක් ගැළපෙනවා වගේ හිතන්න පුළුවන්. ඉතින් මේ පොත කියවුවට පස්සේ දැනෙන නිවිච්ච ගතිය මට මේ මිහින්තලේ පූජා භූමියේ දැනෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි පොතේ ඇතුළේ තියෙන දේවල් ගැන පොඩ්ඩක් කතා කරන්න යන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ජයසේන ජයකොඩි මහතා විසින් රචනා කරපු අරලියමල් ආරාමයේ කියන මෙන්න මේ ලස්සන පොත ගැන. අවුව වැස්ස වාතය හෙන පුනාටු පාලනය කිරීම ඒ ඒ රටවල ආණ්ඩු මගින් කළා නම් මෙලහකට මේ ලෝකෙක මිනිහෙක්වත් එක සතෙක්වත් එක ගහකුලක්වත් නැහැ. විරුද්ධ රටවල විරුද්ධ ජන කොටස්වලට විරුද්ධ පක්ෂවලට විරුද්ධව ඒවා යුදාවුද විදිහට පාවිච්චි කරලා. ඔන්න විදිහේ වෙනස් විදිහේ කතා ටිකක් මේ අරලියමල් ආරාමයේ පොතේ අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ පොත ගැන කතා කරන වෙලාවෙදිත් අපේ රටේ ලොකු ප්‍රශ්න ටිකක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි හැමෝම ඇවිලෙමින් ගත කරන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. සමහරක් වෙලාවට අපි මේ මොන කරුමක් කාර්යෝද කියලා හිතනවා. සමහර වෙලාවට මොකද්ද මේ රට කියලා හිතනවා. හැබැයි එහෙම නැහැ. මේක අපේ රටේ ප්‍රශ්නයක්වත් අපේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. අපි පත් කරගත්ත නායකයන්ගේ ප්‍රශ්නයක්. ස්වార్థයේ උදෙසා එහෙම නැත්නම් තමන්ගේ යහපත උදෙසා තීරණ ගත්ත නායකයන්ගේ ඒ මෝඩ තීරණ නිසා තමයි මේ රටට මෙහෙම දේවල් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක ඔයාලා බලන වෙද්දි මම මේ පොතක් අරන් ඇවිල්ලා මොනවද කියන්නේ කියලා. මම දන්නවා එහෙම ප්‍රශ්න ටිකක් අපේ රටේ තියෙනවා කියලා. හැබැයි අරලිමල් ආරාමයේ පොත කියවන්නෙත් ඒ වගේ ප්‍රශ්න ටිකක් තියෙන වෙලාවක ඒ වගේ තෙල් පොලිමක ඉඳන්. ඔයාලටත් මම කියන්නේ මේ වගේ පොතක් මේ දවස්වල කියවන්න. මොකද ඊතර පොඩි හරි සහනයක් හම්බෙනවා මේ පොත්වලින්. ඉතින් මේ ප්‍රශ්න නැති කරගන්න අපිට ගොඩක් ඉවසන් වෙනවා. හැබැයි මේ වගේ ප්‍රශ්න ඉදිරි අනාගතයට ඇති නොවෙන්න අපේ හරි තීරණේ හරි වෙලාවට ගන්න වෙනවා. හරි නායකයෝ රටට ආදරය කරන නායකයෝ ඉදිරියේදීවත් තෝරා බේරා ගන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් අද මම මේ අරලියමල් ආරාමයේ පොත ගැන කතා කරන්න හිතුනෙත් අපේ මිනිසුන්ගේ හිතවල තියෙන මේ බරගතිය නැති කරන්න හිතාගෙන. ඉතින් අරලියමල් ආරාමයේ පොතේ අපිට හම් වෙන ප්‍රධාන චරිත එහෙම නැත්නම් චරිත කිහිපයක් ගත්තොත් එහෙම රාහුල හාමුදුරුව, නන්දනතන හාමුදුරුව, සෝමපාල, ඒ වගේම සිඤ්ඤප්පු, කමලාවති මේ වගේ චරිත කිහිපයක් මේ පොතේ අපිට හම්බ වෙනවා. ඉතින් මේ පොත කියවගෙන යද්දී අපිට හම්බ වෙන රාහුල හාමුදුරුව අටලෝදහම. එහෙම නැත්නම් ලාභ ලාභ, නිന്ദා ප්‍රශංසා, යස අයස, සැප දුක. ওই කියන දේවල් වලින් කිසිම වෙලාවක කම්පා වීමක් සිද්ධ වෙන්නේ නැති හාමුදුරුවෝ නමක් තමයි රාහුල හාමුදුරුව කියන්නේ. ඉතින් ඒ වගේම තමයි පන්සලේ හිටපු නන්දරතන හාමුදුරුවෝ. ඉතින් ඒ වගේම පන්සලේ ඉන්න සිඤ්ඤප්පු, ඒ වගේම පන්සල ගාවම ගෙදරක ඉන්න කමලාවති මේ වගේ චරිතවල තියෙන චරිත කියෝගෙන යද්දී අපිට මාරම දේවල් ටිකක් දැනෙන්නේ. මොකද සමහරක් වෙලාවට අපිට හිතෙනවා රාහුල හාමුදුරුව වගේ හාමුදුරුවන් වහන්සේලා එහෙම නැත්නම් ස්වාමින් වහන්සේලා අපිට අද වර්තමානයේ දකින්න හම්බෙනවද කියලා. ඉතින් සමහරක් වෙලාවට මේ පොතේ ඉන්න චරිත සහ වර්තමානයේ තියෙන අපිට හම්බෙන සමාජයේ හම්බෙන චරිත අපිට සංසන්දනය කිරීමක් මේ පොත කියවගෙන යද්දී නිකම්ම ඉබේම සිද්ධ වෙනවා කියලා මම අත්දැකීමෙන් දැක්කා. ඉතින් පොත කියවගෙන යද්දී රාහුල හාමුදුරුව හාමුදුරුවන්ට හම්බෙන නිന്ദා ප්‍රශංසා හැම දෙයක්ම නිහතමානීව පිළිගන්න විදිහ දැක්කම මට ලෞතරා මොමෑණී බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලය ගැන සිහියට ආවා. ඉතින් ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයෙක් ගැන අතිශයෝක්තියකින් තොරව කතුවරයා පාඨකයාට පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා මේ අරලියමල් ආරාමයේ පොතේ.
ප්‍රකාශනයට පත් කරලා තියෙන්නේ දයාවංශ ජයකොඩි සහ සමාගම. මේ පොතේ මිල රුපියල් 400ක වගේ මුදලක් තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ පොතේ පිටු 238ක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඉතා ඉක්මනින් කියවලා ඉවර කරන්න පුළුවන් පොතක් තමයි මේ අරලියමල් ආරාමය කියලා කියන්නේ. ඉතින් අරලියමල් ආරාමයේ පොත ගැන මම ගොඩක් දේවල් ඔයාලත් එක්ක කතා කරා. ඉතින් මීට වඩා දේවල් මම කතා කරන්න යන්නේ නැහැ. මොකද එහෙම වුණොත් මට පොතේ තියෙන කතාව සම්පූර්ණයෙන්ම ඔයාලට කියන්න සිද්ධ වෙනවා. ඉතින් මම මේකට කැමති නැහැ. මොකද පොත කියවපු නැති කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් එයාට මේ පොත ස්පොයිල් වීමක් එහෙම නැත්නම් මේ වීඩියෝ එක ස්පොයිල් වීමක් සිද්ධ වෙනවා. ඒක නිසා මම ආරාධනා කරනවා අරලියමල් ආරාමයේ කියවලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ පොත හොයාගෙන එහෙම නැත්නම් මේ පොත අරගෙන කියවන්න කියලා. මොකද මේ කාලේට නැත්තම් මිනිස්සුන්ගේ හිතවලට ඕන නිවීම කියන දේ අඩංගු වෙලා තියෙන පොතක් තමයි අරලියමල් ආරාමය කියලා කියන්නේ. ඉතින් පොත කියවුවා ඉන්නවනම් අනිවාර්යෙන් පොත ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා මම මතක් කිරීමක් එහෙම නැත්තම් ආරාධනා කිරීමක් කරනවා. ඉතින් ওই විදිහට අද වීඩියෝ එක අවසන් වෙනවා. ඉතින් ඔයාලා තාමත් අපේ වීඩියෝ බලන්නේ පෙරවදන YouTube නාලිකාව subscribe කරන්නේ නැතුව නම් මම මතක් කරනවා පෙරවදන YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් ඔබන්න කියලා. මොකද අපි හැමදාම කතා කරන්නේ මේ විදිහේ වෙනස් විදිහේ පොත් ගැන, වෙනස් විදිහේ ෆිල්ම් ගැන, වෙනස් විදිහේ TV series ගැන. ඉතින් අද මම කතා කරේ ජයසින ජයකොඩි මහතා විසින් රචනා කරපු අරලියමල් ආරාමයේ පොත ගැන. වෙනස් විදිහේ හිත නිවන තැනක එහෙම නැත්නම් මිහින්තලේ පූජා භූමිය ඉඳන්. ඉතින් මේ වගේ වෙනස් විදිහේ පොතක් ගැන කතා කරන බලාපොරොත්තුෙන් අදට මම සමුගන්නම්. මම කාංචන සඳරුවන්. ගිහිලෙන්නම්.